රටේ සංවර්ධන ක්‍රියාදාමය දියත් කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවීම පිණිස සුවිශේෂ යෝජනාවක් ඉදිරිපත් කර සම්මත වුණා. එම බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය යටතේ ඉදිරි ජනවාරි මාසයේ 15 වනදා වන විට මේ රටේ සුවිශේෂී දෙපාර්තමේන්තුවක් ඒ වෙනුවෙන් බිහි කිරීමට එම දෙපාර්තමේන්තුවට ලංකාවේ සෑම ග්‍රාම සුගතවක් ආවරණය වන පරිදි මේ කාර්ය සාධක බලකාය වෙනුවෙන් ලක්ෂයක තරුණ තරුණියන් පිරිසක් බඳවා ගැනීම වෙනුවෙනුත් තීන්දුව ගැනුණා. එම කාර්ය සාධක බලකාය හරහා විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමන්ගේ ඉල්ලීම පරිදි මේ රටේ සමාජ ආර්ථික මට්ටමින් අහල සිටින විශේෂයෙන්ම අධ්‍යාපන සුකම් අතින් අපොස සාමාන්‍ය පෙළ දක්වා සමත් තරුණ තරුණියන් අතරින් ලක්ෂයක පිරිසක් එම පුහුණු පාඨමාලාවට ආරම්භකව බඳවා ගැනීමටත් මාස 6ක පුහුණුවකින් පසු සාර්ථක වීම පුහුණුව නිම කරන තරුණ තරුණියන්ට රජයේ අදාළ අංශයන්හි කටයුතු කිරීම සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කෙරුණා. දැනට මේ රටේ පවතින එම සහල් මිල පාලනය කිරීම පිණිස රුපියල් 98ක උපරිම සිල්ලර මිලක් මෙම කාලය තුල පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. කෙටි කාලයකට මේ රටට තිරුඟු පිටි ආනයනය සඳහා අවශ්‍ය බදු මිල සංශෝධනයකට අඩු කිරීමටත් ඒ වගේම තිරුඟු පිටි ආනයනය කිරීම විවෘත වෙළඳ පොළක තරඟකාරීත්වය යටතේ කිරීමට තේ හරහා යම්කිසි කෙටි කාලයකට තිරුඟු මිල අඩුකොට පවත්වා ගැනීමටත් කැබිනට් මණ්ඩලයේ තීරණ ලැබුවා. අලි මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් අදාළ අලි වැට ඉදි සඳහා සහ සඳහා පාලනය සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සහ උපාය මාර්ග සැලැස්ම සකස් කිරීම වෙනුවෙන් පරිසර මාත්‍ය චන්ද්‍රශ්‍රී විජේසිංහ මැතිතුමාට එම අමාත්‍යංශයට බලය ලබා දීම වෙනුවෙනුත් අවශ්‍ය තීන්දුව තීරණ එම කැබිනට් මණ්ඩල රැස්වීමදී අරගනු ලැබුවා. රජයේ ඉඩම් සයිඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමට අයත් ඉඩම්හි අයිතිය මෙරට ජනතාවට නීත්‍යානුකූලව ලබා දීම වෙනුවෙන් වගේම මෙරට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ රජයේ ඉඩම් වෙනුවෙන් ජනතාවට ඔප්පු ලබා ගැනීමේදී දරන්නට සිදු වෙලා තිබෙන අධික පිරිවැය තක්සේරුව වර්තමාන තක්සේරුවට නොව අදාළ ඉඩම් පිළිබඳ බලපත්‍රය ලබා දීමේදී පැවති අගයන්ට සමාලෝචනය කිරීම පිණිස අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම තාක්ෂණික කමිටුවක් පත් කිරීම වෙනුවෙනුත් අදාළ තීන්දුව අරගනු ලැබුවා. ලංකාවේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මේ 330 න් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 124 කට කිසිම ජාතික පාසලක් නැහැ. මේ තියෙන විෂමතාවය. අපි අධ්‍යයන කීපයක් යටතේ මේ ජාතික පාසල් 10 නිර්මාණය කිරීම ආරම්භ කරනවා. දැනට අපි තාක්ෂණික කමිටුවක් විශේෂ කමිටුවක් ස්ථාපනය කරලා තියෙනවා. අපි රිසර්ච් කෝ එක මෙතෙක් තිබුණු අර කුසලතාවයම තිබුණු එක එහෙමම තියෙනවා. ඒකෙන් දරුවන්ට කිසිම අගතියක් වෙන්නේ නැහැ. ඩිස්ත්‍රික් අංකණයක් තිබුණේ උදාහරණයක් විදිහට ගත්තොත් මාතර රාහුලේ නැත්නම් සුජාත විද්‍යාලයේ දරුවා ගන්නා වූ ලකුණු ප්‍රමාණයම ඒ අංකණයම ගන්නට ඕන. මාතර දෙනියා කෙළවරේ තියෙන පල්ලගම මහවිද්‍යාලයේ දරුවෝ වලකන්ද මහවිද්‍යාලයේ දරුවෝ හැබැයි පහසුකම් අතින් ගත්තම කිසි ශේධම සංසන්දනය කරන්න අමාරු. මේ විශාල කඩාවැටීමක් තියෙන ගමේ පාසල්. ඒ නිසා පාසල් පදනමක් විදිහට තෝරගන්නවා. තිරුඟු පිටි දැන් ආනයනය කරන්නේ සමාගම් දෙකක්. එතකොට ඒ අවසරය කොහොමද ලැබෙන්නේ අනිත් අයට? බදු මුදල් අඩු කිරීම හරහා ආනයන ගාස්තු අඩු කිරීම හරහා තමයි බදු සහන ලබා දෙන බලාපොරොත්තු වෙන්නේ සීමිත කාලයකට. ඒත් එක්කම දැනට පවතින ඒකාධිකාරයේ තිරුඟු පිටි ආනයනයේදී වෙනස් කරන්නටත් විවෘත තරඟකාරී ස්වරූපයකින් මෙරටට පිටි ආනයනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමටත් කටයුතු සිදු කරනවා. ඔබතුමාලට එපා වුණ MCC ගිවිසුම ඉදිරි දිනේදී නැවත අත්සන් කිරීමට බලාපොරොත්තු වේ. ඔබතුමා කැබිනට් ප්‍රකාශ කළ සාධාරණ සැකයක් මට දුන්නු. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඉදිරි සති දෙක කීපය තුලදී අත්සන් කරන තීරණය කළ තියෙනවා කියලා. ඔව් ඔව්. ඉතින් මන්දල ඒ ඔබේ ප්‍රකාශන පදනම කොයිද තියෙන්නේ? එහෙම තීරණයක් ගත්තා කියලා කියන්නේ. ඔය සියල්ලම ගමේ භාෂාවෙන් කිව්ව ලින්ද ළඟ බිල්ලෙක් මවනවා. එහෙනම් එකක් නැහැ. ඒ ප්‍රකාශයම අපි ප්‍රතික්ෂේප කරනවා. රාජ්‍යංශයේ තියෙන රැකියා අඩු කරන්න ඕන කියන එක ලෝකෙම පැතිරෙන සංකල්පය. මේ ලක්ෂිකුත් බඳ දැන් මේගොල්ලෝ රාජ්‍ය සේවකයන් වෙනවා නේ. මේ බර දරා ගන්න පුළුවන් ද රජයට? දැන් ඉන්න සංඛ්‍යාව සහ විශ්‍රාම යන සංඛ්‍යාවන් දිහා බැලුවම මේක ගැටලුවක් නෙමෙයි. ගහේ ගෙඩි ගහට බර නැහැ. ඒ නිසා මේ ගැන කලබල වෙන්න එපා. නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම, නිෂ්පාදන යාන්ත්‍රණ නිර්මාණය කිරීම, ගෙවීමේ හැකියාවන් වර්ධනය කර ගැනීම. මේනි ක්‍රියාමාර්ග ඔස්සේ මේක ලොකු බරක් නෙමෙයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.